මේ වීඩියෝ එකෙන් අපි අපේ මුල්ම ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරමු. මම ඊට කලින් ආපහු පාරක් මතක් කරන්න ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කියන්න ඕන ෆන්ක්ෂන් එකේ රිටර්න් කරන data type එක. ඒක integer එකක්, float එකක්, char එකක් මොකක් හරි වෙන්න පුළුවන්. ඊළඟට histනක් තියලා ෆන්ක්ෂන් නේම් එක කියන්න. ෆන්ක්ෂන් නේම් එක විදිහට අපිට ගැළපෙන කැමති නමක් දෙතේ. ඊළඟට වරහන් දාලා parameters තියෙනවා නම් parameters දෙනවා නැත්නම් මේක ඉස්පිට තියෙන. දැන් parameters තියෙනවා නම් parameters define කරන්න ඕනේ. එක parameter එකක් define කරන්නේ අර variable define කරන විදිහම. මුලින්ම data type එක කියනවා ඊළඟට ඒකට නමක් දෙනවා. දැන් කීපයක් තියෙනවා නම් comma එකක් දාලා ඒ විදිහටම ඒ කියපු වැඩේ කරනවා. කියන්නේ data type එකයි නම. ඊළඟට තුනක් තියෙනවා තව comma එකක් දාලා data type එකයි නම. ඊළඟට මේ වරහන් දෙකෙන් එළියට ඇවිල්ලා අපි සංගල වරහනක් දාලා ෆන්ක්ෂන් ඒ සංගල වරහන් දෙක ඇතුලේ ෆන්ක්ෂන් එකකින් කරන්න ඕන කාර්ය කියනවා. දැන් එතකොට අපි අපේ ෆන්ක්ෂන් එක හදාගෙන ඉවරයි. ඊළඟට තියෙන ෆන්ක්ෂන් එක කෝල් කරන අවස්ථාව. ඒකට අපි මේන් ෆන්ක්ෂන් එක ඇතුලට ගිහින් ෆන්ක්ෂන් එකේ නම දෙනවා. හරි. අන්න එතකොට ෆන්ක්ෂන් එකට කෝල් කරා. දැන් සමහර විට මේක තමයි පොදු විදිය. දැන් මෙතනදී සමහරලාට අපිට පැරාමීටර්ස් දෙන්න පැරාමීටර්ස් දාන්න වෙයි. උඩ වේරියබල් ඩිෆයින් කරන්න වෙයි. යම් යම් වෙනස්කම් වෙනවා. නමුත් මේ විදිහ තමයි පොදු විදිය. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා මෙතෙන්දී අපි ෆන්ක්ෂන් එකෙන් මුකුත් රිටර්න් කරන්නේ නැත්නම් මෙතෙන්ට අපි රිටර්න් ටයිප් එක විදිහට දෙන්න ඕන void කියලා. ඒ කියන්නේ v o i d void තමයි රිටර්න් ටයිප් එක. ඒ වගේම මම ආපහු පාරක් නැවතත් කියන්නම් මේ ෆන්ක්ෂන් එක හැදුවට වැඩක් නැහැ. ෆන්ක්ෂන් එකෙන් වැඩක් ගන්න නම් අනිවාර්යයෙන්ම ෆන්ක්ෂන් එකේ නම කියලා කෝල් කරන්න වෙනවා. හරි. දැන් අපි අපේ මුල්ම ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරමු. මම මේ ෆන්ක්ෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ this is my first function කියන string එක output කරනවා. හරි. මෙතෙන්දී අපි මුකුත් return කරන්නේ නැති හින්දා මම void කියන return type එක දෙනවා. ඊළඟට function name එක විදිහට මම my function කියලා කියනවා. මෙතෙන්දී මම parameters දෙන්නේ නැති හින්දා his වරහන් දෙකක් දානවා. ඊළඟට සංගල වරහන් දානවා. දැන් ඔන්න මම function body එකට ආ මේ function body එකේ තමයි අපිට කරන්න ඕන දේ කියන්නේ. මම print f එකක් දීලා මට output කරන්න ඕන string එක දෙන්න. කියන්නේ this is my first function. හරි. ඊට මම backslash n එකකුත් දෙන්න. හරි. දැන් ඔන්න මම මගේ පළවෙනි function එක හදාගෙන ඉවරයි. දැන් මම එකපාරක් run කරන්න. මොකුත් output එකක් නැහැ. මොකද function එක හැදුවට අපි function එකට call කරේ නැහැ. දැන් අපි ෆන්ක්ෂන් එකට කෝල් කරමු. අපි මේන් ෆන්ක්ෂන් එක ඇතුළට ඇවිල්ලා ෆන්ක්ෂන් එකේ නම කියනවා. හරි. දැන් එතකොට ඔන්න ෆන්ක්ෂන් එකට කෝල් කරලා ඉවරයි. දැන් මම රන් කරන්න. අන්න එතකොට මට අවුට්පුට් එක විදිහට this is my first function කියලා. දැන් මම ආපහු පාරක් දෙන්න. ඒ වොන්න එක පාරක් කරන්න. මම ආපහු පාරක් my function කියන එක දෙන්න. අන්න එතකොට මට දෙපාරක් this is my first function කියන එක අවුට්පුට් එක. මම ආපහු පාරක් දෙන්න. ඔන්න තුන් පාරක් අවුට් කරනවා. මේ වගේ අපි කී වතාවක් my function කියන එක දුන්නත්, ඒ කියන්නේ my function කියන එකට කෝල් කරා අපි මෙතෙන්දී හදාගත්ත දේ අවුට්පුට් වෙනවා. මම තව පාරක් දීලා නවත්තනවා. එතකොට මට පස් වතාවක් this is my first function කියන එක අවුට්පුට් වෙනවා. හරි. දැන් අපි ඊළඟට අපි හදාගත්ත ෆන්ක්ෂන් එකට පැරාමීටර් එකක් දෙමු. මම මේ my function එකේ ලයින් කරලා දාන්න. මම මේ විදිහට කරන්නම්. good morning කියලා string එකට යම්කිසි නමක් එකතු කරන්න. හරි. අන්න එතකොට මම මෙතනදී පැරාමීටර් එක විදිහට දෙන්නේ char value එකක්. char ඊළඟට ඒකේ නම විදිහට name කියලා දෙන්න. ඊළඟට අපි වචනයක් දෙන හින්දා මේ විදිහට කොටු වරහනකුත් දාන්න. ඊළඟට මම මෙතෙන්දී ෆන්ක්ෂන් එකෙන් අවුට්පුට් කරන්න බලාපොරොත්තු වෙන්නේ good morning ඊළඟට අපි දෙන නමක්. හරි. මම good morning කියලා දාන්න. good. ඊළඟට specify එක විදිහට string එකක් නිසා ප්‍රතිශත ලකුණයි s අකුරයි දෙන්න. ඊළඟට අපේ පැරාමීටර් නේම් එක නේ. දැන් මම මේක රන් කරන්න මට අවුට්පුට් එකක් නැහැ. මොකද අපි ෆන්ක්ෂන් එකක් හදාගත්තට ඒකට කෝල් කරේ නැති නිසා.
මම my function කියන function එකට call කරනවා. යාට වරහන් දාලා අපේ parameter එක දෙනවා. parameter එකක් විදිහට මට දෙන්න පුළුවන් මෙතනදී වචනයක්. මම වචනේ විදිහට කාගේ හරි නමක් දෙනවා. මම කියනනම් අමන්දි කියලා. අන්න දැන් එතකොට මට message එක විතර good morning අමන්දි කියන එක ආවා. මම ඊළඟට අපව පාරක්‍රම් කරන්න. මගේ function ඊළඟට මම parameter එක විදිහට මෙතනදී මොකක් කරන්න මම දෙන්න සුජිත් කියලා දෙන්න. හරි. දැන් මම අපව පාරක්‍රම් කරන්න. අන්න එතකොට මට output එක විදිහට good morning ඒ දීපු නම සුජිත් ආවා. गुड मॉर्निंग लशांकन वारे पास मेकट मे फंशन अब मेकट मम पैरामीटर्स की දැන් මම මෙතනදී කියන්න බලාපොරොත්තු වෙන්නේ අවුට්පුට් කරන්නේ I am කියලා නමක් දෙනවා ඊළඟට I am 10 years old එතකොට මගේ පළවෙනි පැරමීටර් එක වෙන්නේ නමක් නිසා cha name ඊළඟට පොටු වරහන් ඊළඟට වයසක් දෙන්න ඕන හින්දා int එකට age කියලා දෙන්න මම ෆන්ක්ෂන් එකෙන් අවුට්පුට් කරන්න දෙ මෙතන කියන්නේ I am प्रतिशत प्रतिशत मे देवि पैरामीटर के दाल මට මෙතනදී අර variable name දෙක දෙන්න බැරිද name සහ age කියලා දැන් මම කරන් කරන I am Amandi I am 10 years old ඊට මම ආපහු පාරක් මේ function එකටම call කරන්න my function ඊළඟට මම මේකට value එක විදිහට දෙන්න සුජිත් කියලා ඊළඟට මම මෙතනට වයස විදිහට 15ක් දෙන්න දැන් මම මේක run කරවද්දී I am Sujit I am 15 years old කියන output එක ආවා